අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ paper quilling වලින් කරන්න පුළුවන් gift box එකක් කරගන්නේ කොහොමද කියලා. ඔගලන්ට පේනවා ඇති මෙතන විවිධ හැඩතලවල gift box තියෙනවා. මේක gift box එකක් වගේම jewelry දාන්න මේකේ ප්‍රමාණය අඩු වැඩි කරලා wedding cake box එකකට පවා ගන්න පුළුවන්. මම ඔයාලට මූලික පාඩම් වලදී කියලා දීලා තියෙනවා basic shapes කරගන්න හැටි. basic shapes වලින් මේ gift box එකක් අපිට හදා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ gift box එක කරන්නේ කොහොමද කියලා. අපි බලමු මේක කරන්න අපිට මූලිකවම මොනවද ඕන කරන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා heart shape එකේ ගත්ත කපාගෙන heart shape විදිහට කපාගත්ත cardboard දෙකක්. මේක cardboard එකකින් ගන්න. ඔයාලා ගන්න හදන්න ගන්න design එක අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා tight coil. මේ tight coil ටිකක් වැඩිපුර ඕන වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ නිර්මාණය කරන්න පටන් ගන්න කලින් මේ ටයිට් කොයිල් හදලා තියාගන්න. අපි දැන් බලමු ටයිට් කොයිල් කීපයක් කොහොමද හදාගන්නේ කියලා. අපිට මුලින්ම රතුයි සුදුයි පාට දෙකෙන් පේපර් ස්ට්‍රිප්ස් ඕන වෙනවා. මේ එක ටයිට් කොයිල් එකක් හදාගන්න අපිට ස්ට්‍රිප්ස් දෙකක් ඕන වෙනවා. අපිට මුලින්ම ඕන වෙන්නේ අපි බොක්ස් එක නිර්මාණය කරන්නේ සුදු පාටින්. ඒක නිසා අපිට මුලින්ම ඕන වෙන්නේ සුදු පාට paper strips. මෙහෙම දෙක දෙක එකතු කරලා හොඳට අලව ගන්න. මං හිතන්නේ එක බොක්ස් එකක් කරන්න මේ ටයිට් කොයිල් 200ක් වගේ ඕන වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මුලින්ම මේ ටයිට් කොයිල් ටික හදලා තියාගන්න. ඒක තමයි මං හිතන්නේ ලේසිම ක්‍රමය. එතකොට ඔයගලන්ට නිර්මාණය දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක නීඩල් එකක් ආධාරයෙන් හදාගමු. මන් දැනට ඔයගලන්ට කීපයක් හදන හැටි තමයි පෙන්වන්නේ. අපේ මූලික පාඩම් වලදී ඔයගලන්ට කියලා දීලා තියෙනවා මේ basic shapes කොහොමද හදාගන්නේ කියලා. ඕගොල්ලෝ අද නම් මගේ YouTube channel එකට එකතු වෙන්නේ මූලික පාඩනොත් බලන්න. මේ වගේ හොඳට තද කරලා ගම් ගා ගන්න. අපිට මේ වගේ ටිකක් ඕන වෙනවා. දැන් අපි බලමු මේ ෂේප් එකට කොහොමද මේක අලවගන්නේ කියලා. හොඳට ගම් ගන්න. මේ අයිනෙන් පටන් ගන්න. එතකොට ඔයගලන්ට බැලන්ස් කරගෙන මේක අලව ගන්න ලේසි. එකින් එකට ගානට වඩා මෙහෙම චුට්ටක් ගාගෙන ගිහින් අලව ගන්නත් පුළුවන්.
ඒක ඔගලන්ගේ අතේ හුරුවට තමයි ඉතින් කරගන්න ඕනේ මේ හැඩතලය පිරෙන්නම මෙහෙම අලෝ ගන්න ටක් අතින් තද කරන්න නැත්තම් ගැලවෙන්න බලනවා මෙහෙම අලෝ ගන්න ඊට පස්සේ අපි ඊළඟ තට්ටුව අලවනකොට මේ දෙකක් අතරින් පතර තමයි අලවන්නේ එතකොට නිර්මාණයට පෙනුමක් ලැබෙනවා නැත්තම් එක උඩ එක අලවන්නත් පුළුවන් අර එහෙම ඇලෙව්වහම ලස්සනක් හම්බ වෙනවා අපි දැන් බලමු කොහොමද ඊළඟ එක අලවන්නේ කියලා මේ ආකාරයට අතරින් පතර අලවන්න මේ වගේ තට්ටු 6ක්වත් උඩට අලවන්න ඕනේ. එතකොට තමයි බොක්ස් එකක් ආකාරයට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේ තට්ටු ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය පරිදි. තට්ටු 10 12 වුණත් හදා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මූලිකවම තට්ටු 6ක් වගේ තිබ්බහම ඇති. ගලන්ට පේනවා ඇති මේ ආකාරයට තමයි දෙවෙනි තට්ටුව එන්නේ ඒ වගේ උඩට යනකම්ම මේ වගේ අලෝ ගන්න ඕනේ පේනවා ඇති මේ වටේටම අපි අලෝලා තියෙන්නේ එකක් අර එකක් උඩට ගිහින් තියෙන උඩම තට්ටුවට එනකම්ම ඒ විදිහට කරගන්න ඊට පස්සේ අපි පියන හදාගන්නේ කොහොමද කියලා බලමු පියනටත් මම කිව්වා අර වගේම shape එකක් ඕනේ කියලා ඒකෙත් අපි මූලිකවම අපි හදාගත්ත tight coil ටික අලෝ ගන්න ඕනේ මෙහෙම අලෝ ගමු एक नाम एक वटे अकेले वहाँ मैं थी अनित्य का ओगलांट कैमती विधि है कटे पियन अलंकार करगन पुलवां मांग केला देने दे इट वाड़ा दिया करगन नत पुलवा පියනේ වටේටම මෙහෙම අලෝ ගමු අපි මුලින් ඔයාලට කාට හරි තෑග්ගක් දෙන්න උනත්
මේ වගේ නිර්මාණයක් කරලා දෙන්න පුළුවන්. තමුන්ගේ මතින් හදලා දෙන නිසා ඒකේ අගයත් වැඩි. අනිත් එක තමුන්ට ඕන විදිහට ඒ නිර්මාණي කරගන්න පුළුවන් නිසා තමුන්ට ඒ කෙනාට දෙන්න අවශ්‍ය විදිහට මේ නිර්මාණය කරගන්න පුළුවන්. හොඳට ගම් ගාලා අලෝ ගන්න මොකද බොක්ස් එක හදනකොටත් හොඳට ගම් ගන්න මොකද උඩට යන්න යන්න අපිට හයිය තමයි වැදගත් වෙන්නේ දැන් පියන හදලා ඉවරයි අපි දැන් මේ පියනට කොහොමද පියන කොහොමද සරසගන්නේ කියලා බලමු මම ඔයගලන්ට මලක් හදන්න කියලා දෙනවා මේ පියනේ මැද්දට එන්න අලවන්න විදිහට අපිට ඒකට ඕන වෙනවා රතු පාටයි සුදු පාටයි paper strips අපි මුලින්ම ලොකු පෙත්ත හදාගෙන ඉමු ඒකට අපිට රතුයි සුදුයි රතුයි paper strip එකක් දිගට ඕන් මම පාට දෙක කලවම් කරලා මේ හදාගත්තේ ඔයගලන්ට පේනව ඇති ඒ වගේ පෙති 12ක් අපිට ඕනි මේ වගේ පාට තුනක් කලවම් කරපු පෙති 12ක් හදාගන්න මේ වගේ කොයිල් එක ලූස් කරගන්න ඊට පස්සේ ඒක මේ ආකාරයට හැඩ කරගන්න මම ඔයාලට මේ මූලික හැඩතල කියලා දීලා තියෙනවනේ ඒක පොඩ්ඩක් බලන්න මේ වගේ පෙති 12ක් අපිට ඕන වෙනවා ඒ වගේම රතුයි සුදුයි පමණක් දාලත් අපිට පෙති 12ක් ඕන වෙනවා මේ තියෙන්නේ අපි හදාගත්ත පෙති අපි දැන් බලමු මේ මල කොහොමද හදන්නේ කියලා මුලින්ම ලොකු පෙත්ත අලෝගමු
ලොකු පෙති ටික මුලින්ම අලෝ ගන්න. ඔගලන්ට පුළුවන් ඔගලන්ට කැමති විදිහකට මේ පියන නිර්මාණය කරගන්න. ඊට පස්සේ අපි මේ පෙති දෙකක් අතරට අපි හදාගත්ත පොඩි පෙත්ත අලවනවා. මෙහෙම අතරින් පතරට අලවන්න. ඊට පස්සේ මේ ආකාරයට හදාගත්ත ටයිට් කොයිල් එකක් අපිට ඕනි. ඒක අපි මලේ මැද්දට චුට්ටක් වැඩිපුර ගම් ගාලා අලෝ ගන්න. ඊට පස්සේ මල හිමීට ගලෝ ගන්න. ගලෝගෙන අල්ලට චුට්ටක් තියලා මෙහෙම ඇඟිල්ලෙන් පොඩ්ඩක් තද කරන්න. එතකොට මේක පොඩ්ඩක් බොකුටු වෙනවා. අපි එහෙම මුකුටු කරලා චුට්ටක් මේ පැත්තට තියලා වේල ගන්න. දැන් අපි හදාගත්ත මල අපි පෙට්ටියේ පියනට අලව ගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්ත පෙට්ටියට සම්බන්ධ වෙන පියන. මේ මම ඔයගලන්ට කලින් පෙන්නපු බොක්ස් එක. මේකේ විදිහටනේ අපි අරක කළේ. ඔයගලන්ට කැමතිනම් පෙට්ටි මේ පියනේ වටේට මේ වගේ සීක්වින්ස් අල්ල ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පේනව ඇති මෙහෙම මම ටයිට් කොයිල් දෙකක් පිටිපස්සෙන් අලෝලා තියෙනවා. ඒ මේ පියන මේ වැටෙන් නැති වෙන්න තමයි අලවලා තියෙන්නේ. ඒක ඔයගලන්ට කැමති නම් අලෝ ගන්නත් පුළුවන්. නැත්තම් නිකන් තිබ්බත් කමක් නැහැ. ඔයගලන්ට පේනවද මේ පෙට්ටියේ පොඩි දිස්නයක් තියෙනවා. ඒ දිස්නෙන්න මම ගාලා තියෙන්නේ බයින්ඩ ගම් වලට වතුර බින්දුවක් දෙකක් එකතු කරලා ඒක හොඳට කලවම් කරලා ඒක තමයි මේ පෙට්ටියේ සම්පූර්ණයෙන්ම ගාලා තියෙන්නේ. ඒකෙන් පෙට්ටියට පොඩි නිමාවක් වගේම හයියකුත් හම්බ වෙනවා. මේ දිස්නේ නිසා පොඩි එළියකුත් හම්බ වෙනවා. මේ මලටත් මම කරලා තියෙන්නේ ඒකමයි. මොකද මේ මල උනත් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා අර බයින්ඩ ගම් පේස්ට් එක ගෑවහම මේක පොඩ්ඩක් හයියට හිටිනවා. ඒ වගේම මේ පෙට්ටිය කාලයක් ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් YouTube channel එකට යොමු කරන්න. මම ඒවට පිළිතුරු සපයන්නම්. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. බලලා නැති ඔයගලන්ගේ යාළුවන්ට YouTube channel එක ගැන දැනගන්න ශානි ක්‍රාෆ්ට් YouTube channel එක share කරන්න.